සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුන් හැම කෙනෙක්ම මේ හිමිදිරි උදෑසන සෝදානම් වෙලා සිටින්නේ සැදී පැහැදී සිටින්නේ ලෞතුරා බුදුමාමෑණින් වහන්සේ විසින් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් වූ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ දහමින් බිඳක් දේශනා කරන්නට මත්තෙන් මේ වෙලාවෙදී මතක් කරන්නට කැමති සංස්කෘත ශ්ලෝකයක තියෙන සිංහල තේරුම. ඒ අනුව අද දවසේදී ධර්ම දේශනාව පාදක කරගන්නවා, ධර්ම දේශනාවේ මත දේශනා කරනවා. ඒ නිසා මේ කවුරුත් ඒ පිළිබඳව හිත ප්‍රථමයෙන්ම යොමු කරලා ඉන්න කියලා කාරුණිකව මතක් කරනවා. මේ සංස්කෘත ශ්ලෝකයේ සරල සිංහල තේරුම තමයි, සංසාරය කියන්නේ මහා විස ගහක්. ඒ සංසාරය කියන විස ගහේ අමූර්ත වූ ඵල දෙකක් හටගන්නවා. එයින් පළවෙනි එක තමයි සුභාෂිත රසාස්වාදය, දෙවැනි එක තමයි යහපත් මිතුරන් ඇසුර. අපි අද මේ කියන කාරණාවන් දෙකම පිළිබඳව මේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්න, මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. සුභාෂිත රසාස්වාදය කියන කාරණාව ගත්තහම මේ රස නමයක් තියෙනවා. ඒ රස නවය දැනෙන තැනක් තියෙනවා. ඒ රස දැනෙන තැන තමයි හදවත. එනිසා මේ රස දැනෙන හදවතක් තියෙන පුද්ගලයා සහෘදයෙක් හැටියට හඳුන්වනවා, හදවතක් සහිත පුද්ගලයෙක් හැටියට. ඕනෑම පුද්ගලයෙකුට හදවතක් තියෙනවා. හැබැයි ලේ පොම්ප කරන මැෂින් එකක් හැටියට, යන්ත්‍රයක් හැටියට හදවත තිබිලා වැඩක් වෙන්නේ නැහැ. දෙමව්පියොත් විශේෂයෙන්ම දරුවෝ පෝෂණය කරනකොට දරුවන්ගේ ඔළුව පෝෂණය කරන්න වෙහෙස වෙනවා, මහන්සි වෙනවා. ඒකට නොයෙකුත් ක්‍රියාමාර්ගයන් අරගන්නවා. ඔළුව පෝෂණය කිරීමේ බලාපොරොත්තුවෙන් පරමාර්ථයෙන් නොයෙක් වූ ටියුෂන් පන්තිවලට, නොයෙක් අධ්‍යාපන මධ්‍යස්ථානවලට, ජනප්‍රිය පාසල්වලට දරුවෝ යොමු කරනවා. සමහර වෙලාවට අද අකුරු කියවපු දරුවට හෙට ඉඳලා අමතර ඉගැන්වීම් ලබා දෙන දෙමව්පියොත් අපි දකිනවා. සමාජ විද්‍යාඥයින් සඳහන් කරනවා, පැහැදිලි කරගෙන තියෙනවා, අපරාධකරුවන් පිළිබඳව සමීක්ෂණය කරද්දී ඒ අපරාධ කරුවෙක් බිහිවීමට මූලික හේතුව හැටියට සලකනවා කුඩා කල ලබාගත් අමිහිරි අත්දැකීමක් සහ විශේෂයෙන් මෞසෙනිහසේ නිලීනතාවය කියලා. මෞසෙනිහසේ නිලීනතාවය හෙවත් නිහීනතාවය හැටියට සඳහන් වෙන්නේ පුංචි කාලේ වැඩි කාලයක්
තමන්ගේ මව ඇසුරේ ගත කරපු නැති කෙනෙක් ජීවිතයේ තරුණ වියට පත්වෙනකොට මැදි වියට පත්වෙනකොට මදාවියෙක් බවට පත්වෙන්න තියෙන අවස්ථාව වැඩි. මදාවි කියන වචනේ තේරුම මද ආයුෂ. වැඩිකල් ජීවත් වෙන්නේ නැහැ කියන එක තමයි මදාවියා කියන වචනේ තේරුම. එහෙම වැඩිකල් ජීවත් නොවන පුද්ගලයෙක් සමහර විට සමාජයෙන්ම හෝ තවත් ඒ වගේම අපරාධ කල්ලියකින් හෝ රජයකින් හෝ තමන්ගේ ආයුෂ ජීවිතයේ කෙලවර වෙන්න හේතු වෙනවා. ඒ විදිහේ අපරාධකාරයෙක් බිහි කිරීමේ අඩිතාලම දාන්නේ එහෙනම් අම්මා තාත්තා. පුංචි කාලේ දරුවෝ මේ අකුරු කියවපු දරුවා ඊට පහුවදා ඉඳලා අකුරු පන්තියට, වචන පන්තියට, වාක්‍ය පන්තියට කියලා එක එක පන්තිවලට යොමු කරන්න එපා. අද අපේ රටේ ඉන්න බහුතරයක් මහාචාර්යවරු, ඒ වගේම උගත්තු, ඒ වගේම බුද්ධි ගලණයක් හැටියට රටින් පිට ගිහිල්ලා ඉන්න උගතුන් පිට රටවල පවා තමන්ගේ බුද්ධිය භාවිතයට ගන්න, භාවිතයට දෙන, පිට රටවල් වලට පවා තමන්ගේ බුද්ධියෙන් සේවයක් සලසන බොහෝ උගතුන්, ඇත්තටම කියනවා නම් ඔය පුංචි කාලේ අධ්‍යාපනයට බොහොම දුර්වල උදවිය, ඒ වගේම විශේෂයෙන් පහවසර ශිෂ්‍යත් විභාගයේ එහෙම සමත් වෙච්ච උදවිය නෙමෙයි. ඉතින් දරුවා කුසේ ඉන්නකොටම බොහෝ අම්මලාගේ බලාපොරොත්තුව තමයි මේ දරුවාගේ ජනප්‍රිය පාසල, ජනප්‍රිය ලදරු පාසල, ඊළඟට ජනප්‍රිය පාසල, ඒ වගේම පහවසර ශිෂ්‍යත්වයේ ජනප්‍රිය ගුරුවරයා, අහවල් පන්තියට කොහොමද මේ දරුවව ඇතුළත් කරගන්නේ. ඔන්න ඔය කියන කාරණාවන් තමයි දෙමව්පියන්ගේ බලාපොරොත්තුව දරුවෙක් විශේෂයෙන් කුසේ ඉන්නකොටම. දරුවෙක් කුසේ ඉන්නකොටම දෙමව්පියෝ බලන්න ඕනේ මේ දරුවා ලොකු මිනිහෙක් නෙමෙයි, හොඳ මිනිහෙක් කරන්නේ කොහොමද කියලා. ඒ අනුව සැලසුම් කරන්න ඕනේ දරුවගේ අනාගතේ. දරුවා තමන්ගේ රැකවරණයේ යටතේ, තමන්ගේ තුරුලේ, තමන්ගේ සෙනෙහසේ වැඩි කාලයක් තබා නොගැනීම නිසා මොකක්ද වෙන්නේ? අවසානෙට අපරාධකාරයෙක් බිහි වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔය දරුවන්ගේ ඔළුව පෝෂණය කරද්දී ඔබ ඒ ගන්නා වූ ක්‍රියාමාර්ගයන්ට දරුවගේ ටියුෂන් පන්තිය මාරු කරනවා, දරුවගේ ගුරුවරයා මාරු කරනවා, දරුවගේ පාසලේ පන්තිය මාරු කරනවා, ඔබට පුළුවන්කම තියෙනවා නම් විදුහල්පතිත් මාරු කරනවා, අධ්‍යාපන අධ්‍යක්ෂක මාරු කරන්න පුළුවන් නම් ඔබ ඒ කටයුත්තත් සිද්ධ කරයි. ඒ ඔබ දක්වන සැලකිල්ල දරුවගේ ඔළුව පෝෂණය කරන්න. ඒ වගේම දරුවෙකුගේ බඩ පෝෂණය කිරීම වෙනුවෙන් ඔබ නොකරන දෙයක් නැහැ. වෙහෙසෙන්නේ, මහන්සි වෙන්නේ, දාඩිය හෙලන්නේ දරුවෙන්ගේ බඩ පෝෂණය කරන්න තමයි. බඩ පෝෂණය කරන්න අරව හොඳයි කියනකොට ඔබ ඒව ගෙනත් දෙනවා, මේවා හොඳයි කියනකොට ඔබ ඒව ගෙනත් දෙනවා, අරව රසයි කියනකොට ඒව ගෙනත් දෙනවා. ඔබ ගෙනත් දෙන්නේ නැති දෙයක් නැහැ දරුවෙක්ගේ බඩ පෝෂණය කරන්න. මේ උදර පෝෂණයත්, ඔළුගෙඩි පෝෂණයත්, එහෙම නැත්නම් මේ බඩයි ඔළුවයි දෙක විතරක් පෝෂණය කරලා ඔබට දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල්, එහෙම නැත්නම් දරුවෙක් නිසාවෙන් ඔබට සැනසෙන්න පුළුවන් දේවල් අත්පත් කරගන්න පුළුවන්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඒ නිසා විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්න ඕනේ දරුවගේ ඔළුව පිළිබඳවත්, බඩ පිළිබඳවත් නෙමෙයි, දරුවගේ හදවත පිළිබඳව සැලකිල්ලක් දක්වන්න. කොහොමද හදවත පෝෂණය කරන්නේ? කරුණාව, දයාව, අනුකම්පාව, මානව හිතවාදී භාවය පිළිබඳව මේ දරුවෙකුගේ හදවතට හැඟීම් අපි දෙන්න ඕනේ. ඒවා දෙමව්පියෝ හැටියට ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනේ. අප උපස්ථාන කරන එක ලෙඩෙකුට, වයසක පුද්ගලයන් කෙරෙහි කටයුතු කරන ආකාරය, දෙමව්පියන් කෙරෙහි ඇවතුම් පැවතුම් ඇති කරගන්නා වූ ආකාරය දරුවා බලාගෙන ඉගෙන ගන්නවා. ඒ වගේම දරුවාගේ හිතට වීරත්වය කියන එක, දරුවාගේ හිතට සංවේදී භාවය පිළිබඳව මේ කියන්නා වූ රස ඒ දරුවාගේ හදවතට දුන්නේ නැත්නම් අපිට සහෘදයෙක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි අද වෙලා තියෙන්නේ. අද අපි දකිනවා බොහෝම ව්‍යසනකාරී, ගැටුම්කාරී, ගැටලුකාරී සමාජයක් දකිනවා.
ලාබාල ලද බොළඳ දේවල් රසය හැටියට දරුවන්ට පෝපුහාම ඒ දරුවන්ගේ හිත්වල සංවේදී ස්වභාවය දුරස් වෙලා තියෙනවා. සෝඩා බෝතල් කැඩුවා වගේ එන ගීතේ ඇහුවා, ඒක අයින් කරා, ඒ තුල එවලෙට යමක් ලබා ගත්තා. එතනින් පස්සේ ඒක මතකයක් නෑ. ඒ වගේ පුහු නිර්මාණ, ඒ වගේ හරසුන් නිර්මාණ දරුවන්ගේ හදවත්වලට දීමේ ප්‍රතිඵල දැන් ඔබ භුක්ති විඳිනවා. ඒ නිසා පළවෙනියට කරන්න ඕනේ මේ සංසාරයේ කියන විස ගහේ තියෙන යහපත් ඵලය මොකක්ද? සුභාසිත රසාස්වාදේ නම් ඒ රස විඳින්න දරුවෙක් හුරු කරන්න. ඒ රස විඳින්න දරුවෙක් හුරු කලේ නැතිනම් ඒ දරුවගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. හරි මිනිහෙක්, වැදගත් පුද්ගලයෙක්, යහපත් පුද්ගලයෙක්. ඒ දරුවගෙන් අපිට බලාපොරොත්තු වෙන්නේ මිනිමරුවෙක්, මංකොල්ලකාරයෙක්, හොරෙක්, මංපහරන්නෙක්, දූෂකයෙක්, අන්න ඒ වගේ කිසිම වැද ගැම්මකට නැති දරුවෙක්ගෙන්, දරුවෙක් තමයි අපිට හරසුන් නිර්මාණ වලින් පෝෂණය වෙච්ච දරුවෙක් තුලින් බලාපොරොත්තු වෙන්න වෙන්නේ. ඒ නිසා ඉස්ලාම දෙමව්පියෝ තේරුම් ගන්න මොකක්ද මේ නිර්මාණයක තියෙන යහපත් භාවය කියලා. ඒ නිර්මාණයක් විශේෂයෙන් සාහිත්‍ය නිර්මාණයක්. අපි සාහිත්‍ය කියන වචනේ තුල කැටි කරන්න පුළුවන් කවිය සාහිත්‍ය අංගයක්. ඒ වගේම කෙටි කතාව, නවකතාව සාහිත්‍ය අංගයක්. සිනමාව චිත්‍රපටීය සාහිත්‍ය අංගයක්. ප්‍රතිමාව කලාකෘතිය සාහිත්‍ය අංගයක්. ඔය මහා දාගැබ් වැවක් වුණත් සාහිත්‍ය අංගයක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ටෙලි නාට්‍ය, ගීතය සාහිත්‍ය අංගයක්. එතකොට මේ කියන සාහිත්‍ය තුල ආනන්දයෙන් ප්‍රඥාවට යොමු කිරීමක් තියෙනවද, සිද්ධ වෙනවද? මොකද සාහිත්‍යයක පරමාර්ථය විය යුත්තේ යම්කිසි කෙනෙක් ඉස්සලාම සතුටටපත් කරන එක, යම්කිසි වින්දනයකටපත් කරන එක. මේ වින්දනය හරහා අවසානයට මොකක්ද දෙන්න ඕනේ? ප්‍රඥාව ලබලා දෙන්න ඕනේ, මොලේ පාදන්න ඕනේ. මොලේ පෑදීමේ අරමුණින් තමයි සාහිත්‍ය පාවිච්චි කරන්නේ. දැන් එදා සම්මතයේ තිබුණේ කොහොමද? පෙදෙන් බුදු සිරිත කියලා සඳහන් කළේ කුමටද? බුදුගුණ ගායනා කරනවා නම් අනිවාර්යයෙන් මේ පද්‍යයෙන්ම විය යුතුයි කියලා. ඒ කියන්නේ කවි ලියනවා නම් ඒ කවි බුදුගුණ ගායනා කිරීමටම පමණක් විය යුතුයි. නිකං අනම් මනං ආලවට්ටම් වලට කවිය පාවිච්චි කරන්න එපා. එතකොට බුදුගුණ සඳහාම කවිය පාවිච්චි කරනවා කියලා කියන්නේ මොකක්ද? එහි පටන් ගැන්ම ආනන්දය, අවසානය ප්‍රඥාව. එනිසා ඕනෑම නිර්මාණයක විය යුතු දෙයක් තමයි අර නතර කරගන්න, කෙලවර කරගන්න විදිහක් නැතුවනේ දැන් ඔය හුඟාක් නිර්මාණ තියෙන්නේ. පටන් ගත්තා, ටික දුරටක් ගලාගෙන යනවා, ටික දුරක් ගලාගෙන යනකොට දැන් අවසන් කරගන්න විදිහක් නැහැ. ඒ නිසා චරිත ගේනවා, ඉන්න චරිත මරනවා, තව සමහර චරිත හංගනවා, සමහර විට හෙට තියෙන ටෙලි නාට්‍ය පිටපත අද ලියලා අද හැන්දෑ වෙනකොට ඔය නළුව නිළියෝ ටිකක් හොයාගෙන ඔන්න ඒක නිෂ්පාදනය කරලා හෙට ප්‍රචාරය කරන මට්ටමකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අංගයක් නැහැ, පුලාවක් නැහැ, කිසිම කෙලවරක් නැහැ. ඒ වගේම ආනන්දයක් නැහැ, අවසානයේ ප්‍රඥාවකුත් නැහැ. පතක පොතක ගීතයක පවා මොකක්ද තියෙන්න ඕනේ? ඉස්සල්ලාම යම්කිසි වින්දනයක් තමන්ට විඳින්න පුළුවන්කමක්, තමන්ගේ නිර්මාණයේ තුලින් මිනිසුන්ට විඳින්න යමක් දෙන්න ඕනේ. විඳීම කෙලවර ප්‍රඥාවට, එහෙම නැත්තම් තේරුම් ගන්න පුළුවන් විදිහට යමක් ජීවිත අවබෝධය ලැබෙන දෙයක් හැටියට තමන්ගේ නිර්මාණය යොමු කරවන්න ඕනේ, යාත්‍රා කරවන්න ඕනේ. නමුත් අද සිද්ධ වෙන්නේ මොකක්ද? නිර්මාණයක් ඕනෑම කෙනෙකුට, දැන් මේ බොහොම හරසුන් නිර්මාණනේ තියෙන්නේ, හරියට අර පොලිසියේ තියෙනවනේ මේ අංශයක් තියෙනවනේ විවිධ පැමිණිලි අංශය කියලා. ওই විවිධ පැමිණිලි අංශයේ තමයි
මේ පවුල් ආරවුල් පිළිබඳව එහෙම සටහන් කරන්නේ. ස්වාමි පුරුෂය ඇවිල්ලා දාලා ගියපු භාර්යාව ගැන ඉතින් සටහනක් එහෙම දාන්නේ කට උත්තරේ ලියන්නේ ඔය විවිධ පැමිණිලි අංශේ. ඉතින් ඔය විවිධ පැමිණිලි අංශේ තියෙන පොතකින් පිටු දෙකක් විතර කඩා ගත්තා නම් අද වෙනකොට ගීතයක් හැදුව හැකි. මොකද හැම ගීතයකම උඩුබුරන්නේ මොනවා කියලාද? දාලා ගියා කියලා කෑ ගහනවා. කිසිම අංග පුලාවක් එතන නැහැ. මෙහෙම නිර්මාණ තිබුණා. ඒ නිර්මාණවල විරහව විඳගත්තා. විරහව විඳගන්න හැටි කියලා දුන්නා. විරහව විඳගන්න හැටි අවබෝධ කරවලා දුන්නා. අද මොනවත් නැහැ. උඹ එන්නේ පායත් මේ හතර මායිමේ කියලා කියන පෙන්වතුන් තම අද අපිට දකින්න ලැබෙන්නේ. තමන්ව දාලා ගියපු පෙන්වතියට එහෙමයි කියන්නේ. හැබැයි ඔයිට වඩා සංයමයකින් සංවරයකින් යුක්තව මේ දාලගිය පෙම්වතියට සුබපතපු පෙම්වතුන් තමයි එදා ගීතවලින් අපි දැක්කේ. ඉතින් මෙවැනි දේවල් නිසා මෙවැනි දේවල් මුළු ජීවිතයම මුළු ආත්මයම කරගත්ත තරුණ පරම්පරාවක් නිසා අද අපි මොනවද දකින්නේ? පාරක තොටක පවා අද අපි දකින්නේ මේ දාලගියපු පෙම්වතිය වෙනුවෙන් ගහමරා ගන්නා පෙම්වතුන් තමයි අද අපි දකින්නේ. කිසිම විලිසංගයක් නැතුව. ඒ පෙම්වතුන් අවුරුදු 30 35 පෙම්වතුන් නෙමෙයි. ඒ නිසා බලන්න ඔබ ඉස්සල්ලාම ප්‍රකෘති තත්වයටපත් වුණාද මේ හරසුන් නිර්මාණ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. විශේෂයෙන් අද ආච්චීසීයයි තමයි ඉස්සල්ලාම ඇවිල්ලා මේ හරසුන් නිර්මාණ රස විඳින්නේ. ආච්චීසීයයි ඒ හරසුන් නිර්මාණ රස විඳිනවා කියලා කියන්නේ අම්මයි තාත්තයි ඉතේ ඒ දේම තමයි අම්මයි තාත්තයිත් කරන්නේ. එතකොට දුවා දරුවෝ කරන්නේත් ඒකමනේ. ඒ නිසා ඉස්සල්ලාම හැදෙන්න ඕනේ මේ මොලේ පෑදෙන්න ඕනේ අපේ රටේ තුන්වෙනි පරම්පරාවෙනේ මේ පළවෙනි පරම්පරාවේ අද හැටියට නම්. ආච්චිගේ සීයාගේ තමයි මොලේ පෑදෙන්න ඕනේ. මේවා මහා විකාර, මේවා හරසුන් දේවල්, මේවා වල්පල් කියලා අයින් කරන්න ඕනේ ඒ දෙන්න. අන්න ඒ දෙන්න අයින් කරපුවාම ඔන්න ඊළඟ පරම්පරාවේ අම්මටයි තාත්තටයි පුළුවන්කම තියෙනවා මේවා කිසිම වැඩගැම්මකට නැති දෙයක් පුතේ මෙව්ව අහලා උඹලගේ හිත් දූෂණය වෙනවා, මනස විකෘති වෙනවා, ඔබලව යහපත් පුද්ගලයන් පුරවැසියන් බවට පත් කරන්න මේ කාරණාවන් වලට බැහැ, මේවා බැහැර කරනවා කියලා. අන්න එතකොට තමයි දරුවෝ ඒ පැස්සෙන් යන්නේ. දැන් දරුවෝ යන්නේ කාගේ පස්සේද? දරුවෝ යන්නේ තමන්ගේ දෙමව්පියන්ගේ පස්සේ. දෙමව්පියෝ දක්වන මේ ගීතවලට, මේ ටෙලිනාට්‍යවලට මේ දක්වන ආකල්පය තමයි දරුවෝ දක්වන්නේ. දෙමව්පියෝ දක්වන්නේ තමන්ගේ දෙමව්පියෝ මේ ගීතවලට, ටෙලිනාට්‍යවලට, මේ සාහිත්‍යයට දක්වපු ආකල්පය. ඒ නිසා කරුණා කරලා මේ පරම්පරාවක් හැටියට හැදෙන්න ඕන තැනට අපි ඇවිල්ලා තියෙනවා. කල්පනා කරන්න, සාහිත්‍ය කියන්නේ සුභාෂිත රසාස්වාදය කියලා කියන්නේ මේ සංසාරයේ කියන විසගහේ එක ගෙඩියක්. එතකොට අපි දැන් මේ රස විඳලා තියෙන්නේ මිහිරි ඵලයක් නෙමෙයි. ඒ කියන්නේ සුභාෂිතේ නෙමෙයි අපි රස විඳලා තියෙන්නේ. සුභාෂිතේ කියන මේ කවි පොත විතරක් නෙමෙයි. සුභාෂිතේ. එතකොට යහපත්ව කියපු දේ තමයි සුභාෂිතේ කියලා කියන්නේ. එතකොට අයහපත්ව කියපු දේ අපි රස විඳිනවා නම් අපි මොකක්ද මේ සංසාරයේ කියන විස ගහේ හැදිච්ච විස ගෙඩියක් තමයි මේ අනුභව කරන්නේ. විස කන්න එපා. විස කෑවොත් මොකද වෙන්නේ? මේ විස පත්තියන් වෙන්නේ නැහැ. මේ විස නිසා කවදා හරි දවසක ජීවිතේ කෙලවර වෙනවා. මේ විස කන හින්දා බලන්න සුභාෂිතේ නෙමෙයි දැන් මේ අපි රස විඳින්නේ. අභාෂිතේ වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? විස කනකොට අවසානයේ විසකුරු පුද්ගලයන් දැන් නිර්මාණය වෙලා තියෙනවා. මේ විසකුරු පුද්ගලයන්ගෙන් පිරිච්ච ලෝකය තුල බලන්න සිද්ධ වෙන හානිකර දේවල්. ඒ නිසා සංසාරේ කියන විස ගහේ හැදෙන මේ අමූර්ත ඵලය සුභාෂිතේ නම් ඒ සුභාෂිතේ රස විඳින්න ඔබේ දරුවා පුරුදු කරන්න. ඊළඟට මේ සංසාරේ කියන විස ගහේ හැදෙන ඊළඟ අමූර්ත ඵලය තමයි යහපත් මිතුරන් ඇසුරු කිරීම. දැන් දෙමව්පියෝ හැටියට ඔබ ඔබේ දරුවා ඇසුරු කරන
මිතුරන් පිළිබඳව ඔබ සිටින්නේ අවධානයෙන්ද? සාමාන්‍යයෙන් සමාජ විද්‍යාඥයෙක් සඳහන් කරන්නේ ගුරුවරයෙකුට දරුවෙකුට උගන්නන්න පුළුවන්නේ 25%ක් වෙනකොට දරුවෙක් 75%ක කාරණාවන් ඉගෙන ගන්නවා සමාජය තුළින්. දැන් අපි පැහැදිලිව කතා කරමු. අපේ රටේ ලිංගික අධ්‍යාපනයක් නැහැ. බොහෝ රටවල්වල තියෙනවා පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙනවා මේ ලිංගික අධ්‍යාපනය. නමුත් මේ ලිංගික අධ්‍යාපනය අපේ රටේ දරුවෝ ඉගෙන ගන්නෙ කොහෙන්ද? අවිධිමත්ව. අවිධිමත්ව මේ ලිංගික අධ්‍යාපනය ලබන්නේ තමන්ගේ සම වයස් කණ්ඩායම් වලින්, තමන්ගේ යාළු මිත්‍රාදීන්ගේ. එතකොට මේක දෙමව්පියෝ කියලා දෙන්නේ නැහැ. මේක ගුරුවරු කියලා දෙන්නේ නැහැ. එතකොට කොහෙන්ද ලැබිලා තියෙන්නේ? සමාජයෙන්. එහෙනම් ඒක දෙන සමාජය යහපත් පිරිසක්ද? එම නැත්නම් ඒක නිවැරදිව ලැබලා දෙන විධිමත් වූ පුහුණුවක් ලැබූ පිරිසක්ද? පුහුණුවක් කියලා මෙතන සඳහන් කරන්නේ වෘත්තීය පුහුණුවක්. ගුරුවරයෙක් පුහුණුවක් ලබාපු කෙනෙක්. ගුරුවරයෙක් බවට පත්වෙන්න යම්කිසි සුදුසුකමක් තියෙනවා. ඒ සුදුසුකම සපුරපු අය. නමුත් බොහෝ කරුණු කාරණා දරුවෙකුට සමාජයෙන් ලැබෙනකොට ඒ සමාජගත පුද්ගලයින් විධිමත් පුද්ගලයින් නොවේ. එතකොට ලැබෙන්නේ අවිධිමත් අධ්‍යාපනයක්. එතකොට ඔබේ දරුවට මේ අවිධිමත් අධ්‍යාපනය ලබලා දෙන පිරිස කෙරෙහි ඔබේ අවධානයක් තියෙනවද? ඔබේ දැනුමක් ඒ පිළිබඳව තියෙනවද? ඔබේ දරුවා කවුද ඇසුරු කරන්නේ? දැන් බලන්න, පහුණු කාලේ සිද්ධ වෙච්ච රටේ මේ පුංචි දරුවා අතින් සිද්ධ වෙච්ච අපරාධවලට තනියෙන් නෙමෙයිනේ මේ දරුවෝ මේ අපරාධ කළේ, තමන්ගේ හොඳම යාළුවොත් එක්ක. එතකොට කොහෙවත් නැති ප්‍රශ්නයකට කවුද දැන් මේ මැදිහත් වෙලා තියෙන්නේ? ඔබේ අහිංසක දරුවා මේකට මැදිහත් වෙලා තියෙනවා. මොකද්ද හේතුව? ඔබේ දරුවාගේ නොවන, ඔබේ දරුවාගේ යහළුවෙකුගේ වන ප්‍රශ්නයකට ඔබේ දරුවා යහළුකම නිසා මැදිහත් වුණා. එහෙනම් ඔබේ දරුවා විනාශ වුණේ කවුරු නිසාද? යහළුවා නිසා. යහළුකම නිසා. මේ යහළු කියන වචනේ අදහස තමයි සමාන වූ ලයක් තියෙනවා කියන එක. එතකොට මේ සමාන වූ ලයක් තියෙන පුද්ගලයා හිතන්න ඕනේ යහළුවාගේ මව මගේත් මවය. යහළුවාගේ සහෝදරිය මගේත් සහෝදරිය. යහළුවාගේ සහෝදරයා මගේත් සහෝදරයාය. යහළුවාගේ පියා මගේත් පියාය. යහළුවාගේ දරුවා මගේත් දරුවාය. හැබැයි අද වෙනකොට හිතන්නේ මොකක්ද? යහළුවාගේ භාර්යාව මගේත් භාර්යාවය කියන එක විතරයි හිතන්නේ. ඒ හිතුවිල්ල පමණයි තියෙන්නේ. වෙන මමත්වයක් මෙතන නැහැ. ඒ නිසා යාළුවා වැරදි කරනකොට ඒකෙන් ගලව ගන්න එක නෙමෙයි, ඒකට අනුබල දෙන එක තමයි කරන්නේ. යහළුවාව වැරද්දට ඇදගෙන යන එකයි කරන්නේ, යහළුවාව හරි දෙයට ඇදගෙන යන එක නෙමෙයි කරන්නේ. බුදුහාමුදුරුව දේශනා කළා යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා, මිත්‍ර ප්‍රතිරූපකයෝ කියලා. යාළුවෝ හැටියට පෙනී ඉන්න 4 දෙනෙක් ඉන්නවා. ඒ මිත්‍ර ප්‍රතිරූපකයන්ගෙන් අයින් වෙන්න කල්‍යාණ මිත්‍රයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ කල්‍යාණ මිත්‍රයෝ 4 දෙනාව ඇසුරු කරන්නේ. එහෙම බැරි නම් ඒකචරියන් දල්හං කෛරා තනිව හැසිරෙන්න. මෝඩය ආශ්‍රය කරන්න එපා. තමන්ට ජීවත් වෙනකොට තමන් හා සමාන අදහස් දරන කෙනෙක් හෝ තමන්ට වඩා ගුණයෙන් උසස් කෙනෙක් හෝ හොයාගන්න බැරි නම් කොහොමද ජීවත් වෙන්න ඕනේ? තනියෙන් ජීවත් වෙන්න. තනියෙන්. ඒක වටිනවා. අර විදිහට විනාශ වෙන්නේ නැතු. ඒ නිසා දෙමව්පියෝ හැටියට ඔබ කල්පනා කරලා බලන්න, අර මුලින්ම සඳහන් කළා වගේ සංසාරයේ කියන විසගහේ හැදෙන පළවෙනි ගෙඩියම විස ඔබත් කන ගමන් ඔබේ දරුවාටත් කවවන යුගයක. මොකක්ද මේ? සුභාෂිත රසාස්වාදයේ වෙනුවට අවභාෂිත රසාස්වාදයක් ඔබ විඳින ගමන් ඔබේ දරුවට කවවනකොට ඒ දරුවගෙන් අපිට යහපත් පුරවැසියෙක් පුද්ගලයෙක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම ඔබ ඈත ඉඳලා බලාගෙන ඉන්න
ඔබේ දරුව ඇසුරු කරන්නේ කවුද? යහපත් මිතුරන්ද. ඒ ඇසුරු කරන මිතුරා ඔබේ දරුවව පන්සලට මලක් පහනක් පූජා කරන්න ඇදගෙන යන කෙනෙක්ද? එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න කොහේ හරි තැනකට මුඩුක්කුවකට ගුබ්බෑයමකට එක් කරගෙන යන දරුවෙක්ද? විමසිල්ලෙන් සිටින්න, අවධානයෙන් සිටින්න. දරුවෝ දරුවෝ ඔහොම තමයි කියලා නොසැලකිලිමත් වෙන්න එපා. මේ කියන නොසැලකිල්ල තමයි කවදා හරි දවසක මහා විනාශයක් බවට පත්වෙන්නේ. ඔබත් කල්පනා කරලා බලන්න, ඔබගේ විනාශය වැඩි වශයෙන් සිද්ධ වෙලා තියෙන්නේ ඔබේ සෞඛ්‍ය පරිහානියට පත් වෙලා තියෙනවා නම්, සාක්කුව පරිහානියට පත් වෙලා තියෙනවා නම්, ඒවට වග කියන්න ඕනේ වැඩියෙන් ඔබේ දෙමව්පියෝද, ඔබේ භාර්යාවද, ඒ වගේම ඔබේ ස්වාමි පුරුෂයාද, එමත් නැත්තම් ඔබේ ගුරුවරුද? නෑ, ඔබේ සෞඛ්‍ය සහ ඔබේ සාක්කුව පිළිබඳව වග කියන්න ඕනේ කවුද? ඔබේ යාළුවෝ. ඒ නිසා මේ යාළුවෝ කියන අය සමාන වූ ලයක් තිබ්බ කියලා කියන්නේ ඒ තමන්ට යහපත පෙන්වලා දෙන යමන් තමන් වරදින් මුදව ගන්න, ඒ වගේම පවින් ඈත් කරන, පිනට යොමු කරන ඒ පුද්ගලයන් ඇසුරු කරන්න ඔබ පෙළඹෙන්න, ඔබ නිරත වෙන්න, ඔබ උත්සාහ කරන්න. එහෙම නැති වුණොත් එහෙම ඔබේ විනාශය එතන සිද්ධ වේවි. සංසාරයේ කියන ගහේ හැම ගෙඩියක්ම විස වෙනකොට විස නැත්තේ යහපත් මිතුර විතරයි. මේ මිතුරා විස මිතුරෙක්ද, එහෙම නැත්තම් විස නැති මිතුරෙක්ද කියලා කොහොමද හොයාගන්නේ? ඒකට ඇසුරු කරන්න. බුදුහාමුදුරුවෝ දේශනා කළේ කෙනෙකුගේ ගුණ යහපත්කම් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න නම් ඒ පුද්ගලයාව අඩුම තරමින් අවුරුදු දෙකක්වත් ඇසුරු කරන්න කියලා. කෙනෙකුගේ රහත්භාවය පිළිබඳව තමන්ට සැකයක් තියෙනවා නම් ඒ රහතන් වහන්සේව අඩුම තරමින් අවුරුදු දෙකක්වත් ඇසුරු කරලා බලන්න කියලා කොසල් රජුරන්ට අවවාද කළේ. බුදුරජාණන් වහන්සේ දවසක් දා දේශනා කරනවානේ, ආනන්ද හාමුදුර ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා, බුදුහාමුදුරුවනේ මේ සම්බුද්ධ ශාසනයෙන් භාගයක්ම රඳා පවතින්නේ මේ කල්යාණ මිත්‍රතාවයේ මත නේද කියලා. බුදුහාමුදුරු මොකද්ද දේශනා කරන්නේ? බුදුහාමුදුරේ වෙල දේශනා කරනව නෑ ආනන්ද, මේ සම්බුද්ධ ශාසනයෙන් සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රතාවයේ මත. ඒ ශාසනය එහෙම වෙනකොට මේ සාමාන්‍ය ජීවිතේ කොහොම වෙයිද කියලා හිතන්නකෝ. සාමාන්‍ය ජීවිතේ එහෙමනම් එහෙම් පිටින්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත. ඒ හින්දා ඒ ඇසුරු කරන මිත්‍රයන් කොහොමද හොයාගන්නේ, තෝරගන්නේ, අවබෝධ කරගන්නේ මේ මිත්‍රයා පිළිබඳව කියන කාරණාව හොඳට හිතලා බලලා මේ සංසාරයේ කියන විසගහේ හැදෙන මේ අමාපල දෙක භුක්ති විඳින්න. එතකොට ඔබට එයින් විස ශරීරගත වෙන්නේ නැහැ. වසක් විසක් නැති පුද්ගලයාට නිවැරදි ගමනක් තියෙනවා. හොඳයි. සියලුම දානයන්ට අදා උතුම් වූ දානේ ධර්මයේ දන් දීම සිද්ධ කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මය තුල ක්‍රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තිය ලෝකේ ශාසනය අපව ආරක්ෂා කරන සම්‍යක් දෘෂ්ටිකෝ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ නිවන් පිණසම හේතු වේවා, වාසනාව වේවා. අපි සෑම සියලු දෙනාටමත් මේ පුණ්‍ය ශක්තිය එක හා සමානව අත්පත් වේවා. එවගේ මේ BC මාධ්‍ය ජාලයේ ප්‍රධානී ගරු රෙනෝ සිල්වා මැතිතුමන් ප්‍රමුඛ හිරු පිරිවරට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. අපි සෑම සියලු දෙනාටම එකම සද්ධර්ම මණ්ඩලයක උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා, වාසනාව වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගමු. හැමෝටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා